රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ප්‍රතිත්‍රස්තපනත් කෙටුම්පත අප්‍රේල් අග හෝ මැයි මුල පාර්ලිමේන්තුවට ප්‍රතිත්‍රස්තපනත හකුලා ගන්නවා නම් ලිඛිත ප්‍රකාශයක් දෙන්න විපක්ෂ නායක සජිත් කියයි දැන්වදහනේ දේශීය පුවත් වෙත යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට බොහෝ පාර්ශව දැඩි විරෝධය පළ කරනවා. ඒ අතර ආගමික නායකින් සේම නීතිඥ ප්‍රජාවද සිටිනවා. ජාත්‍යන්තර නීති සංවිධාන පවා මෙම පනතට විරෝධය පළ කර තිබුණා. ඒ අනුව අඩියක් පස්සට ගැනීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. ත්‍රස්ත මර්ධන පනත හෙවත් PTA වෙනුවට රජයේ ප්‍රතිත්‍රස්ත පනත හෙවත් ATA හඳුන්වා දීමට තීරණය කළා. මෙම පනත් කෙටුම්පත හඳුන්වා දුන් දවසේ සිට ඊට හතර අතින්ම එල්ලවන්නේ දැඩි විරෝධයක්. විශේෂයෙන්ම දේශීය සේම ජාත්‍යන්තර නීති සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන පවා මෙම පනතේ සමහරව ගන්තිවල ඇති භයානකකම පෙන්වා දෙමින් සිටිනවා. විශේෂයෙන්ම මෙරට නීතිඥ ප්‍රජාව මීට විරෝධය පළ කරමින් ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට පනත අධ්‍යයනයට කාලය අවශ්‍ය බවයි. ඒ අනුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළා. පළවෙනිවර කියවීම නියමිතව තිබුණේ අප්‍රේල් මාසේ 4 වෙනිදා අප්‍රේල් මාසේ 6 වෙනිදා පටන් සති 3ක කාලයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ නිවාඩු කාලය. ඒ අනුව බොහෝ නීතිඥවරුන් විපක්ෂයේ කණ්ඩායම් සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීමක් ආවා. මෙය සිංහල අවුරුදු ඒ වගේම අධිකරණයේ නිවාඩු කාල සීමාව තුළ ඉදිරිපත් කරන්නේ නැතුව ඒගොල්ලන්ට ප්‍රමාණවත් කාලයක් ලබා ගන්න අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් පිස්සම් ඉදිරිපත් කරන්න. ඒ අනුව මම තීරණය කරා ඊට අවස්ථාවක් ලබා දීලා අප්‍රේල් මාසයේ අග සතියේ හෝ මැයි මාසයේ මුල සතියේ ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. විපක්ෂයෙන් ඉල්ලීමක් කරා පාර්ලිමේන්තුවේ පළවෙනිවර කියවීමට ප්‍රථම ඔවුන්ට මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන කියලා. ඒක නිසා අප්‍රේල් 25 වෙනිදා ආංශික කාරක සභාවේදී මේ සාකච්ඡා කරන්නටත් මම අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ පනත සමාජයේ ජනතාවගේ ආරක්ෂාවට කියන පනතක් හැටියට තමයි අපි දකින්නේ. ත්‍රස්තවාදය වළක්වන්න කරන පනතක් මේක. ප්‍රතිත්‍රස්ත කියන්නේ ඒකයි ඒකේ තේරුම. අපි රටක් හැටියට රටක විනයක් තියෙන්න ඕනේ. මේකට දැන් විරුද්ධ වෙමින් කතා කරගෙන යන්නේ අපිට පේන්නේ කෑ ගහන්නේ ඔය ත්‍රස්තවාදී වැඩ කරපු පිරිසමයි. ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා භික්ෂූන් වහන්සේ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් අද අමාත්‍ය විජේදාස රාජපක්ෂ හමු වුණා. වර්තමානයේ පවත්නා ප්‍රජාතාන්ත්‍රික අයිතිය සම්පූර්ණයෙන්ම විනාශ කරන ආකාරයේ ඒකාධිපති ප්‍රයත්නයක් මේ ත්‍රස්ත විරෝධී පනතෙන් පැහැදිලිව පේනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට බලය පැවරෙනවා මේ බරපතලකම පිළිබඳව තීන්දුව තීරණ අරගෙන මේ පනත අනුව දඩුවම් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව අපට බරපතල සැකයක් තියෙනවා මේ ත්‍රස්ත විරෝධී පනත යටතේ පවත්නා ප්‍රජාතාන්ත්‍රික උරුමය ජනතාවට අහිමි වේවි කියන සැකය. නව ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේද අද සිය කණසල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. ප්‍රතිත්‍රස්ත පනත මගින් බලපෑම් ඇතිවන්නේ එක් ප්‍රජාවකට පමණක් නොවන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ. කරුණු කිහිපයක් පදනම් කරගෙන මෙම පනතට එම සම්මේලනය සිය විරෝධය පළ කර තිබෙනවා. මෙම පනතින් ත්‍රස්තවාදී යන නිර්වචනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල නොවන පරිද්දෙන් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අදත් යෝජිත පනත් කැටුම්පතට විවිධ පාර්ශ්ව දැඩි විරෝධය පළ කළා. රජය මේ රටේ ජනතාව උද්ඝෝෂණ කරනවට වැඩවර්ධන කරනවට කොයිතරම් බය වෙලා තියෙනවද කිව්වොත් අද ප්‍රතිත්‍රස්ත පනත ඔස්සේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරන්නේ. ඒ වගේම රටේ ජනතාවගේ දේශපාලනය කිරීම සිවිල් අයිතිවාසිකම් සහ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස අද පාලනය කරන්න කටයුතු කරන්නට යෙදිලා තියෙනවා. තියෙන ත්‍රස්තවාදී පනත යටතේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. ඊට වඩා දරුණු පනතක් මේ වෙනකොට මතුවෙමින් තිබෙනවා. මේ
පනත යටතේ රැස්වීම විරුද්ධයි අදහස් පළ කිරීමට විරුද්ධයි මේ යටතේ මාධ්‍ය මර්ධනය සුවිශේෂ අපි දැක්කා මේ තියෙන පනත යටතේ මාධ්‍ය මර්ධනය කරන ආකාරය පාර්ලිමේන්තුවට ජනමාධ්‍යවේදීන් කැඳවනවා ජනමාධ්‍යවේදීන්ට දඬුවම් කරනවා දඬුවම් කරපු අවස්ථා අපේ ඉතිහාසයේ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසීමේ මුර්ග පනතක් තමයි මේ ත්‍රස්ත විරෝධී පනත මේ එක තැනකට සියලු වස විස එක් තැනකට හදපු ලෝකෙ මෙතෙක් කිසිඳු රටක් මේ පන්නේ මුර්ග පනතක් ගෙනල්ලා නැහැ මේකේ ත්‍රස්තවාදී අර්ථ දක්වලා තියෙන ආකාරය ඉතාමත්ම බරපතලයි දැන් ත්‍රස්තවාදී කියන්නේ මොකද්ද ඔබ මාධ්‍යවේදීන්නේ ඔබ යම් කිසි දෙයක් ගැන වර්තාවල් ලියුවම ඒක ත්‍රස්තවාදී කියලා හඳුනන්න පුළුවන් ඒ නිසා මේ රටේ ජනතාව යම් කිසි වෙලාවක වෘත්තිමය හේතුව නිසා වෘත්තීය ක්‍රියාකාරකම් නිසා තමුන්ගේ රැකියාවට යන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට හඳුනන්න පුළුවන් දැන් මේකේ තියෙන භයානක පැත්තක් තියෙනවා ඒ භයානක පැත්ත තමයි ත්‍රස්තවාදයේ කුමක්ද කියලා අර්ථ නිරූපණය කරන්නේ කවුද රජය කාලයක් දෙමළ ජනතාවට විරුද්ධ ත්‍රස්තවාදී කාලයක් දකුණේ තරුණයන්ට විරුද්ධ ත්‍රස්තවාදී කාලයක් මුස්ලිම් ජනතාවට විරුද්ධ ත්‍රස්තවාදී දැන් වෘත්තීය සමිති අරගල කරුවන් ත්‍රස්තවාදීලට නම් කරලා තියෙන්නේ ත්‍රස්තපනත ගේන්නේ මොකටද මිනිස්සුන්ගේ කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරලා දාන්න මාධ්‍ය ආයතන අල්ලේ නටවන්න හදන්න රනිල් වික්‍රමසිංහ උසාවි ගෙනියන්න බැරි ව්‍යවස්ථාව අපිට වෙනස් කරන්න බැරි නම් ඒ ව්‍යවස්ථාදායකයේ අසමත් නම් ඒක වෙනස් කරන්න ඒ ව්‍යවස්ථාදායකයේ ආයෙ ගෙනලා තියෙන්නේ අපිව මර්ධනය කරන ප්‍රතිත්‍රස්තපනතන අපි කියනවා මේ ව්‍යවස්ථාවට පිටින් මේ පාර්ලිමේන්තුවට පිටින් එවැනි නීති සම්මත කර ගැනීමේ බලය ජනතාවට ඕන මේ පනත తాවකාලිකව නෙවෙයි සම්පූර්ණ මහෝසිකල යුතුයි ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කරගන්නේ නම් ඒ පිළිබඳව ලිඛිතව ලබා දෙන්නේයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා. ඔහු මෙම ඉල්ලීම කළේ පනත සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි. වර්තමාන රජය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී නව පනතක් ගෙනීමේ සූදානමක් තිබෙන මොහොතක රටේ ජනතාවගෙත් සිවිල් ප්‍රජාවගෙත් නීති ශේෂ්ත්‍රයේ විරෝධතා මැද අපිට දැන් ආරංචි ලැබෙනවා මේ පනත හකුලා ගන්නට රජය කටයුතු කරනවායි කියලා. ඒ කාරණාව මම ඒ තරම් විශ්වාස කරන්නේ නැහැ. රජයට ප්‍රකාශ කර සිටිනවා මේ ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නවා නම් ඒ පිළිබඳව බොහොම පැහැදිලිව ලිඛිතව නිවේදනයක් රටේ ජනතාවට ලබා දෙන්නේ කියලා. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නට ඕන මේ පනතට විරුද්ධව සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ පක්ෂ හැටියට මේ පනත අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනිවාර්යෙන්ම මේ පනතේ තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව අයිතිවාසිකම් විරෝධී මහජන නිදහසට විරුද්ධව තිබෙන ඒ වගේම මානව අයිතිය විරුද්ධව තිබෙන සියලුම ප්‍රතිපාදනයන් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අධිකරණය හරහා පරාජය කරන්නට අපි කටයුතු කරනවා. ඒ නිසා පොදු ජනතාවගේ මානව අයිතිය සුරක්ෂා වෙන විදිහට මේ පනත පරාජය කරන්නට සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් කළ හැකි සියලුම ක්‍රියාමාර්ගයන් ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. මහබැංකුව ස්වාධීන කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අද චෝදනා කළා. ශ්‍රී ලංකා මහබැංකුවෙහි සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වලට මුදල් නීති පනත යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බව මහබැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා. 2002 වසරේදී සිදු කළ සංශෝධනය හැර පසුගිය වසර 70 පුරා මහබැංකු පනතෙහිවත් ශ්‍රී ලංකාවේ මුදල් නීති පනත පුළුල් ලෙස සංශෝධනය කර නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ. මූල්‍ය අංශයේ අධීක්ෂණයේ ශක්තිමත් කිරීම සහ මහබැංකුවේ පරිපාලනයේ වැඩිදියුණු කිරීම රජයේ මෙම පනත මගින් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ ස්වාධීනත්වයේ ශක්තිමත් කිරීමට මහබැංකු පනත පිටිවහල් වන බවයි මහබැංකු අධිපති පැවසුවේ. කෙසේ වෙතත් විපක්ෂය පෙන්වා දුන්නේ මෙම පනත මගින් මහබැංකුවේ ස්වාධීනත්වය බිඳ වැටෙන බවයි. මහබැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මත කතානායක මහින්දයාපා අබේවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය මහබැංකු පනතේ වගන්ති රැසක් ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කළත් කතානායකවරයා පාර්ලිමේන්තුවේ එය නිසි පරිදි ප්‍රකාශයට පත් කළේ නැති බව පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ඊයේ කතානායකවරයාට චෝදනා කළා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගද අදහස් පළ කළා. වගන්ති 134 මේ 134 න් 46 ඒ වගන්ති 46 න් සමහරේ වට 3/2ක විශේෂ පාර්ලිමේන්තු අනුමැතියක් ඕනේ සහ සමහර වගන්ති සම්බන්ධයෙන් කියවෙනවා 3/2ේ පාර්ලිමේන්තු අනුමැතියට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි මේකද කතානායකතුමා නිවේදනය වෙනදට පනත් කිතුම් පදක් සම්බන්ධ නඩුකීම්ුවක් කතානායකතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට අපිට ඒ නඩුකීම්ුවේ පිටපත අපේ මේසවල
කියලා තියෙනවා. එදා දවසේ හතර වෙන මේ නඩු බින්දු කාලිකුවට දීපත් තිබුණේ පනතේ වගන්ති වලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් මේ නීතිපතිතුමා වෙනුවෙන් අධිකරණයට කියනවා රජයේ ඒ සම්බන්ධයෙන් මෙයා කාර්යයට කාර්ය සභාව ස්ථාවිදී සංශෝධන ගෙනුම් ලැබේ. දැන් මේක එහෙම වෙයි ඉතිහාසයේ අධ්‍යක්ීම ගැද්දි දානමි සංශෝධන සම්බන්ධයෙන් අධ්‍යක්ීම ගැද්දිනවා අපේ ව්‍යවස්ථාවට අවසාන වශයෙන් මොකද්ද මේ වගන්ති 43ක් වෙනින් විකල්ප වගන්ති මේ නඩු කිරීමේදී යෝජනා කළා තියෙනවා රජයේ වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්තුමා මොකද්ද අපිට තියෙන සහතිකය මේ වගන්ති ඒ ආකාරයට සංශෝධනය වෙන බව පනතක් අධිකරණ නියමයට අනුකූල වූ අනුකූල නොවන ආකාරයට වූ පාර්ලිමේන්තුවේ සම්මත කළොත් කතානායකයාට අස්සර තැබුවොත් එය එතනින් එහාට මිරටේ ගොස්තාවන්ව මිරටේ ජනයාට කැළි ගසන ආරෙන්න ජනතාවාදීව ඉවත් කිරීම සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.